ගෙවුණු පැය 24 තුළ අලිමිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වනාලින් දෙදෙනෙකුගේද සිරුරු සුවා ගැනුණේ ගල්ගමුව හා වවුනියාවෙන්. අනුරාධපුර කහටගස්දෙගලිය කොක්මඩුව ප්‍රදේශයේ ගොවීන් පිරිසකට අද උදෑසන වනාලියක නිරීක්ෂණයේ වී තිබෙනවා. ඒ රාත්‍රියේ කාලයේ පැල් රැක සිය නිවෙස් බලා එන අතරතුර එමාලියා කුඹුරු යායකට ඇතුළු වීමට යත්ම ගම්වාසීන් අලියා පළවා හැරීමට තැත් කර තිබෙනවා. එහිදී වනාලියාගේ ප්‍රහාරයට දෙදෙනෙකු ගොදුරුවන්නේ යාබද සුසාන භූමියකදී. එම දෙදෙනා එම ස්ථානයේදීම මියෙකුස් ඇති අතර තවත් අයෙකු දිවි බේරා ගන්නේ ගසක් උඩ තිබූ පැලකට ගොඩවීමෙන්. මේ කැලේට මලියා පන්නගෙන ආවේ වෙල්ලෑයි. එන ගමන් මේ අලියා ආපහු හැරලා යදින් දෙන්නෙකුට ගැහුවා. ප්‍රහාරෙ මියෙකුස් ඇති මල්හාමිගේ සිනවරත්න නැමැති 62 වරදී තෙදරුපියෙක් සහ ජී වික්‍රමසිංහ නැමැති 1 දරුපියෙක්. මෙතර මිහින්තලේ කනදරාවව ආසන්නයේදී අද වනාලි තර්ජණයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට ආසන්නතම හේතුව වූයේ ඊයේ අලුයම පොතාන ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවෙකුට එල්ල වූ වනාලි ප්‍රහාරයයි. ප්‍රහාරයෙන් එම රණවිරුවාගේ එකම පාදයට තුවාල සිදුව තිබෙනවා. විරෝධතාව පැවති ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණීමත් සමග ඇතිවුණේ නොසන්සුන් තත්ත්වයක්. මඩකලපුව කිරාන් ප්‍රදේශයේ අකුරාණේ ගම්මානයේදීද වන අලි පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. තම ගවයන් රැගෙන ඒමට ගොස් සිටියදී 63 හැවිරිදී 8 දරුපියෙක් මෙලෙස ප්‍රහාරයට ලක් වුණා. මෙතර ගල්ගමුව කරුවලගස්වැව ප්‍රදේශයේ නිවසක් අසල තිබේදී අලියෙකුගේ සිරුරක් අද අලුයම සොයාගැනුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ වෙඩිවැදීමකින් තුවාල ලබා සිටි මෙම අලියා ඊරාත්‍රියේ වැසිකිළි වලකට ඇදවැටීමෙන් මිය ගොස් ඇති බවයි. මේ අතර මොලතිව් ඔදියමලේ පෙරියකුලම් ගම්මානයේ වෙල්ලායක අලියෙකු මිය ගොස් සිටියා. තුවාල ලබා මෙම ස්ථානයේ පෙරේදා සිට වැඩි සිටි අලියා ඊයේ මිය ගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. වා පුල්ලියාරප්පා වෙනදී නංගෙන්දනම් උචිකොල්ති කොණ්ඩේ පුරෝන්නේ පුල්ලියාරප්පා ඉඳ වයලක වන්ද පඩතර කුරියේ අද තාම් පෙරිය කවලේ ආරකප්පා.